හැමෝම සුපරදු විදියටම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මගේ channel එකට හැමදාම තුන් වේලටම බත් කන්න බෑ කියලා හිතනවා නම් ඔන්න ඔයාලට පුළුවන් මේ විදියට හදාගන්න හරිම රස කෑමක් පිටි කොටන්න හලන්න කරදර වෙන්න ඕනත් නැහැ හාල් ටිකක් දියේ දාලා අරගෙන ටක් ගාලා හදාගන්න පුළුවන් හදන්න හරිම ලේසි වියදමත් ගොඩක් අඩුයි බඩ පිරෙන්න කන්න පුළුවන් හැමෝටම බලමු අපි මේ රසවත් කෑමක හදාගන්නේ කොහොමද කියලා हाल मिश्रण का पेका कुतुरी दाल पेहतर पेंगेन तीय तम मे अरगन तीयनी कड़ल परीप मिश्रण का बागे अरगन एक दीयटम वतुरी दाल पेंगेन तीय तम मे अरगन तीयनी हाल टिकाय परीप टिकाय अभी मुल ग्रैंड करगा नोने हाल टिकाय परीप टिकाय ब्लेंड कपेट दाल एक करगा पोल की मिल लीटर देसीया दैन मेक क्रीम मेकअप वगेवेन भी ग्रैंड करगा नोने मैंने मे वगे कैली नेतु दिए टिकाक उक मिश्रणिया पोल की प्रमाण मेहमेन पुलवा मुखद हाल वेल्ट अल्लन वतुर प्रमाण विनासींद दैन मे वगे इड तीयन बाजन इकट दाल बेकिंग सोडा तेहदि बागे सह सीनी तेहंद इकत करला හොඳට කලවම් කරගෙන පැය භාගයක් විතර වහලා තියලා තියන්න ඕන. ඒ අතරේ pan එකක් ලිපේ තියලා තෙල් මැසැන්දක් වගේ එකට එකතු කරලා අබ තේහෙදි එකක් තෙල් එක රත් වෙද්දි තෙල් එකට දාන්න. අබ ඇට ටික පුපුරද්දි පොඩි වට කපාගත්ත බීලෝණු ටිකක් අමු මිරිස් ටිකක් කරපිංචි ටිකක් එකතු කරගන්න. දැන් මේ ටික තෙලේ කරවෙද්දි කෑලි මිරිස් වලින් මිසැඳි එකක් දාලා කලවම් කරලා ලිපෙන් අයින් කරන්න. පැය භාගයකට පස්සේ මේ අපේ පිටි මිශ්‍රණය දැන් මේක හොඳට පිපිලා තියෙන්නේ. අපි අර හදාගත්ත ටෙම්පරාදු මේ මිශ්‍රණයට දාලා ලුණු චුට්ටකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. කැමති නම් ඔයාලට බිත්තරේකුත් එකතු කරගන්න පුළුවන්. එතකොට මේක තවත් රසයි. මංගඳ මේක හදාගන්න යන්නේ කප්කේක් ට්‍රේ එකකට දාලා කප්කේක් ට්‍රේ එකක් නැත්නම් ඔයාට මග් වල එහෙමත් නැත්නම් කේක් හදන ට්‍රේ එක උනත් දාලා අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක හදන විදිය. ඔයාට කැමති නම් බේක් කරලා ගන්න පුළුවන් අවන් එකේ. එහෙම නැත්නම් ලිපේ ස්ටීම් කරලා අරගන්නත් පුළුවන්. ඉතින් මං අද ස්ටීම් කරලා තමයි හදන්නේ. වතුර භාජනයක් ලිපේ තියලා තියෙන්නේ මේ වෙද්දි කේක් ට්‍රේ එක භාජනය ඇතුලෙන් තියලා විනාඩි 35ක් මේ විදියට ස්ටීම් කරගන්න ඕන. ඔන්න ඉතින් රෑ කෑමට ඔයාට ටක් ගාලා හදාගන්න පුළුවන් රසවත් කෑමක් හදන විදිය තමයි අද මං කියලා දුන්නේ. වෙන මොනවත්ම නැතුව නත් මේක මේ විදියටම කන්න ගන්න පුළුවන් හරිම රසයි. මේ රෙසිපි එකත් ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් රෙසිපි එකට අමතක නොකරම ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න. ගිහින් එන්නම් ආයම දවසක අලුත්ම රෙසිපි එකකුත් අරගෙන එන්නම්. එතකන් වීඩියෝ එක බලන්න එකතුනාල හැමෝටම ගොඩාක් ස්තුතියි.